හොඳමයි අපේ ස්වාමීන් වහන්ස පංච නීවරණ හා උපක්ලේශයන් අප හඳුනාගත්තා. මේවායින් බැහැර වෙලා සමාධිමත් සිතක් ඇති කරගනු පිණිස වැඩි යුතු භාවනාව පිළිබඳවයි මා මේ අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ. ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා, දැන් අපි පංච නීවරණ හඳුනාගත්තනම් අර උපක්ලේශ ධර්මයන්ගේ අනතුරු හඳුනාගත්තනම් නිරතුරුව භාවනාවට වාඩි වෙද්දී ප්‍රසන්න ස්වභාවයකින් ප්‍රසන්න මනසකින් ප්‍රසන්න සිනහවකින් ප්‍රසන්න ශරීරයකින් වාඩි වෙන්න ඕනි කියන කාරණේ හඳුනාගත්තනම් හිතේ සමාධිමත්භාවය ප්‍රගුණ කිරීම සඳහා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම සූත්‍රයක් තමයි ආනාපානසති සූත්‍රය. ඒතර මේ ආනාපානසති සූත්‍රය තුලින් අපි ඇති කරගන්නේ මේ රූපාවචර ධානය සහ අරූපාවචර ධානය. මේ ආනාපානසති භාවනාවට අදාළව මේ රූපාවචර අරූපාවචර ධානයන් පිළිබඳ මේ දැක්ම නෝනා බුදුරජාණන් වහන්සේ අම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න පෙර ආතුව දඹදිව තිබ්බා. ඒතර මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලා ළඟට අපේ බෝධිසත්වෝ ගිහිලා ඉගෙන ගන්න මේ ධර්මයේ තමයි. නමුත් මේ ධර්මයේ නිවන් මාර්ගයේ උදෙසා ගලප ගන්න දන්න කෙනෙක් එදා හිටියේ නැහැ. ඒගොල්ලෝ රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන මෙතන තමයි නිවන නැත්තන් නිරෝධය කියලා හිතුවේ. දුකෙන් නිවීම මෙතන කියලා තමයි හිතුවේ. නමුත් අපේ බෝධිසත්වෝ මෙතෙන්ට ගිහිලා දැක්කා මේක කවදාකවත් දුකෙන් මිදීමක් නෙමෙයි, මෙතන තියෙන වේදනාවේ ආස්වාදයක් කියලා. ඒ නිසා අවසානයේ අහනවා ආලාර කාලාම ගුරුවරයාගෙන් උද්දකරාම පුත ගුරුයාගෙන් මීට වඩා දෙයක් ඔබ ළඟ නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා මීට වඩා දෙයක් මගේ ළඟ නැහැ. ඊට පස්සේ තමයි බෝධිසත්වයෝ මේවා හැරදාලා යන්නේ. ඒ හැරදාලා ගිහිල්ලා සම්මා සම්බෝධි අවබෝධ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති මේ ධ්‍යාන භාවනාව නෝනා විදර්ශනාව නෝනා මතු කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය තියෙන දිශාවකට මේක අරන් ගිහිල්ලා අපිට පෙන්වන්නේ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය හැටියට අර ජයශ්‍රී මහා බෝධිමූලයේ වාඩි වෙලා අර ලේ මස් සම් මැට නහර වියලේවා මං සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගත්ත මොහොතේ බුදුරජාණන් වහන්සේ සමවදින්නෙත් ඔය ආනාපානසති භාවනාවටමයි මුලින්ම. ඒ ආනාපානසති භාවනාව තුළ ධ්‍යාන මට්ටම් සකස් කරමින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය කර අවශ්‍ය විදර්ශනා නුවණට යන්නේ. ඒ වගේම පිරිනිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ සැතපීලා අවසාන හුස්ම ටික අවසාන විඥානීය නිවි යන මොහොතේ තමා තුළින්ම ඒ අවසාන සමවදින්නේ මේ ආනාපානසති භාවනාවටමයි. ඒ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට සමවැදිලා අරූපාවචර ධ්‍යාන සමවැදිලා නිරෝධ සමාපත්තියට මොහොතක් සමවැදිලා ආයිමත්තේ සමාපති සුවේන් පහලට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරන මොහොතේ පිරිනිවෙන මොහොතේ බුදුරජාණන් වහන්සේ ජීවිතයට එකතු කළා වූ ශ්‍රේෂ්ඨ උත්තරම භාවනාවක් තමයි ආනාපානසති භාවනාව. ඒ වගේම අපේ සමාජයේ යම් මතයක් තියෙනවා මේ ආනාපානසති භාවනාව තුළින් ධ්‍යාන මට්ටම් සකස් කර ගැනීම අදිෂ්ඨානය කරලා කරන්න පුළුවන් කියන කාරණයක්. තේරෙනවද? ඒ කියන්නේ යමෙක් ඇස් දෙක පියාගෙන පළවෙනි ධ්‍යානය ඒ වගේ අදිෂ්ඨානය කිරීමෙන් ධ්‍යාන ශක්තිය නැති කරගන්න පුළුවන් කියලා මතය. නමුත් ඒ මතය සූත්‍රගත ධර්මයේ සම්පූර්ණයෙන්ම පටහැනි. එවැනි අදිෂ්ඨානයක් තුළින් ධ්‍යාන සකස් කරගන්නවා කියන කාරණයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. නමුත් එවැනි ක්‍රමවේදයන් සමාජයේ තියෙනවා. ඒ ක්‍රමවේදයන් එක වචනකින්වත් මම විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් ධර්මානුකූලව ආනාපාන සති සූත්‍රයට ඒක අදාළ වෙන්නේ නැහැ ඒ ක්‍රමවේදයන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරගෙන ආනාපාන සති භාවනාව තුල හිත සමාධිමත් කරන පින්වතා දක්ෂ වෙන්න ඕනේ. ආනාපාන සති භාවනාවත් විදර්ශනා භාවනුත් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මොකද කායානුපස්සනාව වඩද්දි, අසුබය වඩද්දි, පිළිකුල වඩද්දි, මරණානුස්සතිය වඩද්දි, එහෙම නැත්නම් මෛත්‍රිය බුද්ධානුස්සතිය වඩද්දි මේ සෑම දෙයක්ම වඩන්නේ එක්කෝ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයේ අනිත්‍යභාවය දකිමින්. රූපය අරමුණු කරගෙන තමයි මේ භාවනා සියල්ල වැඩෙන්නේ. රූපය අරමුණු කරගෙන. නමුත් ආනාපාන සති භාවනාවේ තියෙන සුවිශේෂී භාවය කියන්නේ නෝනා මේක රූපය අරමුණු කරගෙන කරන්නා වූ භාවනාවක් නෙමෙයි. ආනාපාන සති භාවනාව හුස්ම අරමුණු කරගෙනයි කරන්නේ. තේරෙනවද? හුස්ම අරමුණු කරගෙන භාවනාව තමයි ආනාපාන සති භාවනාව. අනිත් සියලුම භාවනාවන් නිරතුරුවම රූපය අරමුණු කරගෙන රූපය ඇසුරු කරගෙනයි කරන්නේ. එහෙනම් මේ ආනාපාන සති භාවනාවේ අපේ පූර්ණ අවධානය යොමු වෙන්න ඕනේ හුස්ම කියන කාරණයට. ඒ වගේම ආනාපාන සති භාවනාව වඩන්නේ ඉස්සෙල්ලා කොන්දේසි කීපයක් පනවන්න වෙනවා. පළවෙනි කොන්දේසිය තමයි ආනාපාන සති භාවනා කරන කෙනා හිතීම තහනම්. ඒක පළවෙනි කොන්දේසිය. හිතන්න බෑ. නුවණින් මෙනෙහි කරන්න බෑ. දැන් අනිත් භාවනාවන් වල අපි හිතනවා නුවණින් මෙනෙහි කරන රූපය මෙහෙමයි කියගෙන. නමුත් ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම්.
ඒක පළවෙනි කොන්දේසිය. මොනම හේතුවකවත් හිතන්න බෑ. හිතන මොහොතේම අපේ විතාර විතර්ක ශක්තිමත් වෙලා සමාධිය අපේ බැහැර වෙනවා. ඒ නිසා නිරේතුරුවම ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි කර යුත්තේ. දැන් ඔබ කිය හිතන්නකෝ හිතීමයි දැකීමයි කියන්නේ ලොකු පරතරයක් ඈ. දකින්නවා කියන්නේ පස්සේ. දැක්කා. හිතනවා කියන්නේ පස්සේ දැන් තෘෂ්ණාවෙන් පෙත් කරලා. ඒ කියන්නේ විතර්ක සකස් කරගෙන. ඒතකොට දැක්කා හිතුවා කියන්නේ ලොකු පරතරයක් තියෙන තැන් දෙකක්. ඒ නිසා ආනාපාන සතියේදී හිතීම තහනම් දැකීම පමණයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී සිතීම තහනම් දැකීම පමණයි යනුවෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා. එසේ කුන්දේසියක් පනවා ගන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? මනස එක්තරා අවස්ථාවකට ගන්න සකසා ගන්න තැන. දැන් සකසා ගන්නයි අපි මේ කොන්දේසිය දාන්නේ. මේ මම දාන කොන්දේසිය නේ බුදුරයන් වහන්සේගේ. ඒතකොට මේ සිතීම තහන දෙවෙනි කාරණේ තමයි ආනාපාන සති භාවනාවෙන් අපි ධ්‍යාන මට්ටම් සකස් කරගෙන අපි ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොත දක්වා මම කුමන ධ්‍යානයේද ඉන්නේ කියන කාරණේ හිතීම තහනම්. දැන් මේක මේ ධ්‍යානේ මේ මං ඉන්නේ මේ දිහා ඒවා හිතන්න ගියොත් අනිවාර්යයෙන්ම Taman සමාධියෙන් පිරිහිමට පත් වෙනවා. ඒ නිසා දැන් කාරණා දෙකක් තියෙනවා. එක ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි. දෙක මේ භාවනාවේදී කොතන මම ඉන්නේ කුමන ධ්‍යානෙද මේ ධ්‍යානෙ මොකද්ද කියන කාරණේ හිතීම සම්පූර්ණයෙන්ම තහනම්. තේරෙනවද? මෙන්න මේ කාරණා දෙක මුලින්ම ඔබේ ජීවිතයට එකතු කරගන්න. දෙක එකතු කරගෙන මම දැන් ඔබට කිව්වා ආනාපාන සති භාවනාවට අනිවාර්යෙන්ම ඔබ කය ඍජුව තියෙන කෙලින් තියාගෙන ඉඳ ගන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ භාවනාවක් නිදාගෙන උනත් වඩන්න පුළුවන්. නමුත් ආනාපාන සතියේදී කය ඍජුව තියෙන්න ඕනේ. පුටුවක ඉඳගත්තු උනත් ප්‍රශ්නයක් නැහැ. එරමිනිය ගොතාගත්තු උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් කය ඍජුව වාඩි වෙලා දැන් එයා මොකද්ද මුලින්ම කරන්නේ? මොකද්ද කරන්නේ? මං ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කරන්නේ කියලා. මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ? එයා වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසය 3-4ක් ගන්නවා. අරගෙන මේ ශාරීරියේ ප්‍රබෝධමත් කරගන්නවා. ඒ ආශ්වාසයේ ප්‍රබෝධයෙන් මේ ශරීරෙම කුල්මත් කරගන්නවා. එහෙම කුල්මත් කරගෙන එයා සුන්දර ප්‍රසන්න සිනහාවක් මූණේ ඇති කරගන්නවා. ඒ සිනහාවෙන් මුළු ශරීරෙම සිනහාවෙන් කුල්මත් කරගන්නවා. එතනින් දැන් කුල්මත් කරගත්තා සිනහාවෙන් සතුටුනා කියන්නේ මොකද්ද? එයා තුල ප්‍රීතිය පස්සද්දී එයා දැන් සප්තබොජ්ජංගික ශ්‍රේණියෙන් මතු කරලා ගත්තා. ඒ මතු කරගන්න එයා තුල වීරිය තිබ්බා. වීරිය තිබ්බේයි ධර්මයට අදාළව එයා හිතපු නිසා. එයා ධර්මයට අදාළව හිතුවේයි එයා තුල සතිය සිහිය තිබ්බා. දැන් එයා ප්‍රීතිමත් හිතක් සකස් කරගෙන අන්න දැන් කොන්දේසි දෙක නැවත මම මතක් කරනවා. පළවෙනි කොන්දේසිය මොකද්ද? සිතීම තහනම්. දෙක කුමන ධ්‍යාන තලයේ ඉන්නවාද කියලා හිතීම දැකීම තහනම්. තේරෙනවද? සිනහාවක් හිතේ ඇති කරගෙන ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන ප්‍රසන්න සිරුරක් ඇති කරගෙන දැන් එයා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරද්දී එයාගේ ආස්වාසයේ දිගභාවයෙන් තමයි පවතින්නේ. ඇයි දිගභාවයෙන් පවතින්නේ? කුමක් නිසාද? අපේ මේ චංචල ඉරියව් නිසා, නිරේතුරුවම මේ ගොරෝසු ඉරියව් නිසා ආස්වාසි දිගයි. ඒතොර මේ ගොරෝසු ඉරියව් වලින් තමයි අපි මුලින්ම ආනාපාන සතියට වාඩි වෙන්නේ. සාහිත සමාධිමත් නැහැ. ඒතොර මේ ගොරෝසු භාවය නිසා ඕනෑම කෙනෙක්ගේ ආස්වාසයේ ස්වභාවය දිගයි මේ මොහොතේ. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබට දැන් තියෙන එකම එක කාර්යයයි. දැන් එරමිනිය ගොතාගෙන ඔබ ආනාපාන සතියට අර ප්‍රසන්න මනසින් වාඩි වුණා. දැන් ඔබට තියෙන්නේ නෝනා හුස්ම දෙස බලා ඉඳීමයි. උස්ම සිටීම නෙමෙයි. එතකොට දැන් මුලින්ම ඔබ දකින්නේ මොකද්ද? මේ ආස්වාසේ දිගභාවය දකින්න. දැන් දිගයි 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 කියලා හිතීම තහනම්. මම දැන් මුලින්ම කිව්වා හිතන්න බෑ කියලා. ඔබ දකින්නවා දැන්. ඔබේ ආස්වාසේ දිගභාවයේ පටන් මෙහෙම හුස්ම ගනිද්දී පටන් ගන්න හුස්ම රැල්ලේ ඉඳන් ඔබ සිහිය පවත්වාගෙන මෙහෙම නාසයෙන් ගිහිල්ලා ඔබ මේ සුලන් රැල්ල උදරයට ගිහිල්ලා උදරයෙන් ආයිමත් උඩට ඇවිල්ලා නාසයෙන් පිට වෙන තැන දක්වා සුලන් රැල්ලට ඔබේ හිත පිහිටෙනවා. දැන් ඔබ හිතුවද මොකුත්? හිතුවේ නෑ. මේ දිගයි ආස්වාසේ දිගයිද එහෙම හිතුවේ ගමන් විතර්ක සකස් වෙනවා තව තවත්. ඒ නිසා ඔබ දැන් සුලන් රැල්ලට හිත පිහිටෙනවා. මෙතනින් පටන් ගත්තනම් හුලන් රැල්ල මේ සුලන් රැල්ල ඔස්සේ ඔබ හිත අරන් ගිහිල්ලා ඔබ උදරයට හරහා ඒ සුලන් රැල්ල ගිහිල්ලා ආයිමත් උදරය හරහා නාසයෙන් පිට වෙන තැන දක්වා සිහිය පිහිටවගෙන ඉන්නවා සුලන් රැල්ලට. තේන්නාද? හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන. මෙහෙම හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න මොහොතේ ඔබට ක්‍රමානුකූලව මේ ආස්වාසේ දිගභාවයේ සියුම් වෙනවා පේනවා. එතකොට ඒ සියුම් වෙන ස්වභාවයේ දකිමින් ඉන්නවා. දකිමින් ඒ සුලන් රැල්ලත් එක්කම හිත අරන් යන්න ඕනේ. මේ ඇස් දෙක පියාගෙන සුලන් රැල්ලත් එක්කම හිත අරගෙන යනවා. අරන් ගිහලා සුලන් රැල්ලත් එක්කම හිත එළියට දානවා. දාලා දැන් ඔන්න ඔබට පේනවා දැන් ආස්වාසේ කෙටි භාවයේ සකස් වෙනවා කියලා. ඔබ දැන් ආනාපාන සතියේ එක අදියරක් ඉවරුණා ඈ. මොකක්ද ඒ අදියර? ආස්වාසේ දිග භාවය. නමුත් දැන් හිතීම තහනම් ඈ. මම ඔබට මේ දැනගන්නයි කියන්නේ. හිතන්න යන්න එපා ඒ වෙලාවේ ඈ. දැන් ක්‍රමානුකූලව ආස්වාසේ කෙටි වෙනවා. දැන් ඔබ
කෙටි ආස්වාසය ඔබේ මේ නහයේ අගට දැනෙන්න පුළුවන්. ඊට පොඩ්ඩක් පල්ලෙහාට දැනෙන්න පුළුවන්. ඒ කෙටි ආස්වාසය ඔස්සේ ඒ සුලන් රැල්ල ඔස්සේ හුස්ම ඔස්සේ ඔබේ හිත අරගෙන උදරයට යනවා, ආයිමත් එළියට එනවා. දැන් ඔබට තේරෙනවා ආස්වාසයේ කෙටිභාවය සියුමුණා කියලා. තේරෙනවද? ආස්වාසයේ කෙටිභාවය සියුමුණා කියලා දැන් ඔබට තේරෙනවා. දැන් මොකද්ද උනේ? ආස්වාසයේ දිගභාවය සියුමුණා. දැන් ඔබ ඒක දකිමින් හිටියා හිතුවේ නෑ. ආස්වාසයේ කෙටිභාවය සියුමුණා. ඔබ හිතුවේ නෑ, දකිමින් හිටියා. තේරෙනවද? දැන් මෙහෙම ආස්වාසයේ කෙටිභාවය සියුමුණාට පස්සේ දැන් මෙන්න සියුම් හුස්ම රැල්ලක් දැන් උදරය හරහා ක්‍රියාත්මක වෙනවා ඔබට පේනවා. සියුම් සුලන් රැල්ලක්. ඔබේ සියුම් සුලන් රැල්ල දිස දැන් හිත යොමාගෙන ඉන්නවා. දකිනවා මොකද්ද මේ සුලන් රැල්ල තුල වෙන්නේ කියලා. ස්වාමින්වහන්සේ, එවිට නාසයෙන් ගන්නා පිටකරන හුස්ම රැල්ල පිළිබඳව අවධානයෙන් අප ඉවත් වෙනවා නේද? එහෙයි. දැන් ආස්වාසය අපි නහයෙන් තමයි කරන්නේ. නමුත් මේ කයේ ගොරෝසුභාවයේ සියුම් වෙච්ච නිසා අපි නාසයෙන් ඒක දැනෙන්නේ නැහැ. නැතු ආස්වාස නොගෙන ඉන්නවා නෙමෙයි ඈ. මේ සුරන් ලැල්ල නාසයෙන්ම තමයි එන්නේ. නමුත් නොන අපිට ඒක ප්‍රකට නැහැ. මොකද ඒ තරම් දැන් කය සියුම් වීගෙන ඉන්නේ. පංච නීවරණ ගොරෝසුභාවයේ තුනී වෙලා ඉන්නේ. දැන් මේ තුනී වෙලා තුනී වෙලා ආස්වාසයේ දිගභාවයේ තුනී වුණා, කෙටිභාවයේ තුනී වුණා. අන්න දැන් Tamanට මේ උදරය හරහා සියුම් ආස්වාස රැල්ලක් එහාට මෙහාට නලියනවා, දඟලනවා දැන් පේනවා. දැන් ඒක Taman දකිමින් ඉන්නවා. දැන් ආස්වාසයේ දිගභාවයට මොකද උනේ? ඒවා හිතීම තහනම්. කුමක්ද වෙන්නේ? වෙන දේ දකිමින් ඉන්නවා. තේන දැන් Tamanට පේනවා මෙතන නලියන සියුම් ආස්වාසයක් ඇති වෙනවා කියලා. එතකොට මේ සියුම් ආස්වාසයේ දකිමින් ඉන්නකොට නෝනා අන්න එක ෂණෙන් එයාගේ මුළු ශරීරයටම ක්‍රමානුකූලව ප්‍රීතිය මතුවෙනවා. තේනද? ප්‍රීතිමත් භාවයක් මතුවෙනවා. ප්‍රීතිමත් භාවයක් මතුවෙනකොට ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්ස, දැන් ඉන් අනතුරු උදාවන අවස්ථාව පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේ. දැන් ඉස්සෙල්ලා දැන් එයාගේ ආස්වාසය හොඳටම සියුම් වුණා. දැන් අර සියුම් ආස්වාස රැල්ල, ඒක හරි සියුම් ආස්වාස රැල්ලක්. ඒ සියුම් ආස්වාස රැල්ල එනකොට නෝනා එයාට මේ කය නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාට මේ ලේ මස් සම්මැටන හර නැහැ. එයාට කය නොදැනී ගිහිල්ලා ඒ නොදැනී ගියා වූ කයේ අර සියුම් රැල්ල එයාට දැන් අරමුණු වෙනවා. එයා ඒ සියුම් ආස්වාසය දිස බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳී අන්න එයාගේ ප්‍රීතිය සකස් වෙනවා. නමුත් දැන් ප්‍රීතිය සකස් වෙන්නේ මෙයාට කය අරමුණු වෙලා දැන් කය එයාට නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාගේ කය කියන්නේ නෝනා ප්‍රීතිය. ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට ඇති වෙනවා. තේරෙනවද? සැපයක් කියන්නේ ප්‍රබෝධයක්, පස්සද්ධියක්. දැන් එතකොට එයාට මොකද්ද දැන් මේ වෙලාවේ අරමුණු වෙන්නේ? එයාට මේ සියුම් ආස්වාසය අරමුණු වෙනවා. දැන් මේ සියුම් ආස්වාසය අරමුණු වෙන වෙලාවේ එයාට දැන් මේ සියුම් ආස්වාසය දිහා බලන්නම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ. එයාට දැන් ප්‍රීතිය දිහා බැලුවට ප්‍රශ්නයක් නැහැ. එයා දැන් ප්‍රීතිය දිහා බැලුවා කියලා මේ ආස්වාසය කවදාකවත් දුර්වල වීමක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ එයා දන්නවා නෝනා මේ ආස්වාස ප්‍රාස්වාසයමයි ප්‍රීතියක් බවට පත් උනේ කියලා. ඒ එතෙන්ට ගියාට පස්සේ ඒක දකින්න දෙයක්. මේ ආස්වාසයමයි සියුම් ආස්වාස ප්‍රැල්ලමයි දැන් මේ ප්‍රීතියක් බවට පත් උනේ කියලා. දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. දැන් එයා කොතනද ඉන්නේ? සියුම් ආස්වාස ප්‍රාස්වාසය දකින්නවා. තේනවද? අවශ්‍ය නම් දකින්න පුළුවන්. ප්‍රීතියක් සැපයක් තියෙනවා. දැන් කාරණා කීයක් තියෙනවද? සියුම් ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක්. අන්න දැන් මෙතනින් එක අදියරක් ඉවරයි. හොඳට මම මේ අදියර අවසානයේදී බෙදලා පෙන්නනවා ඈ. දැන් මෙතන පළවෙනි අදියර ඉවරයි. මොකද්ද පළවෙනි අදියරේ තුල යා තුල තිබ්බේ? ආස්වාසයේ අර සියුම් සුන්දර ආස්වාසයක් එතනට දැනුණා. ඒ දැනෙන මොහොතේ නෝනා එයාට ප්‍රීතිය සහ පස්සද්ධිය ජීවිතය තුල තියෙනවා. දැන් මේ ප්‍රීතිය සකස් වෙන මොහොතේ එයා මොකද කරන්නේ? අර සියුම් ආස්වාස ප්‍රාස්වාසය නැත්තම් අර හුස්ම කෙරේ තියෙන අවධානය බැහැර කරනවා. දැන් එයාට හුස්මෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා දැන් හුස්ම දිහා බලන්න ඕනේ නැහැ. මොකද එයා ඒ වෙනකොට දන්නවා නෝනා හුස්මමයි ප්‍රීතිය බවට පත් උනේ කියලා. හුස්මනම් ප්‍රීතිය බවට පත් උනේ. ප්‍රීතිය දකිද්දී හුස්මත් ආරක්ෂා වෙලා තියෙනවා. දෙකම බලක දකින්න ඕනේද? දකින්න අවශ්‍ය නැහැ. ගෞරවනීය ස්වාමින්වහන්ස, දැන් ප්‍රීතිය දකිද්දී හුස්මත් එහි රැඳී තිබේ නම් කය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් කුමක්ද ස්වාමින්වහන්ස? කය කිසි දෙයක් පේන්නේ නැහැ. අපිට තර සියුම් සුරන් රැල්ල විතරයි දකින්නේ. ඒ සුරන් රැල්ලදී නෝනා මේ කය බවට ප්‍රීතියයි සැපයයි පත් වෙලා. දැන් ප්‍රීතියයි සැපයයි තමයි රූපය කය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රීතිය සැපය නැමැති කය තුල අන්න අර සීන් සුරන් රැල්ල ඕනනම් Tamanට දැන් දකින්න පුළුවන්. නමුත් දැන් Taman ඒක දකින්නේ නැහැ. දැන් හුස්මෙන් අවධානය අයින් කරන්න. දැන් හුස්මට අයිමත් හොයන්න යන්න ඕනේ නැහැ. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? දැන් මම පළවෙනි අදියර ඉවර කළා ඈ. මොකද්ද පළවෙනි අදියර? සියුම් ආස්වාස රැල්ලත් ප්‍රීතියත් සැපයත් කියන තැනින් පළ. දැන් ඔබ මොකද කරන්නේ මේ වෙලාවේ? අර සියුම් හුස්ම කෙරෙහි තියෙනා වූ හිත අයින් කරනවා.
දැන් එයා මොකද කරන්නේ සියුම් මේ මේ හුස්ම රැල්ල ගැන දකින්න අවස්ථාවක් නැහැ. එයා දැන් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් එයා ප්‍රීතිය ගැන දකිනවා. තේන්නා? දැන් එයාගේ කය ප්‍රීතිමත් භාවයට පත් වෙලා තියෙන්නේ. එයා මේ ප්‍රීතිය මනසින් දකිමින් 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 ඒ ප්‍රීතිය තව 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 ශක්තිමත් කරගන්නවා. දැන් එයාට මේ හුලන් රැල්ල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් එයා හොඳටම දන්නවා හුස්මයි මේ ප්‍රීතිය බවට පත් වෙලා තියෙන්නේ කියලා. දැන් එයා මේ ප්‍රීතිය ගැන නිරේතුරුව දකිමින් 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 ඒ ප්‍රීතිය ආස්වාදයෙන් නොනා මේ මුළු ශරීරෙම ප්‍රීතිමත් කරගන්නවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා යමෙක් රෙද්දක් අරගෙන මේ වස්ත්‍රයක් අරගෙන වතුර බාල්දියක් ළඟට ගිහිල්ලා මේ වස්ත්‍රයේ අර වතුර බාල්දියේ ඔබ ඔබා ඔබ ඔබා ඔබ ඔබා යම්සේ මුළු වස්ත්‍රයේම තෙත් කරනවාද ඒ වගේ එයා ප්‍රීතියෙන් මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒ වගේ යම් කෙනෙක් ජල තටාකෙට ගිහිල්ලා ඒකට බැහැලා ඒකට ගිලිලා යම්සේ ගිලමින් ගිලමින් මුළු ශරීරෙම වතුරෙන් තෙත් කරනවාද ඒ වගේ ප්‍රීතියෙන් එයා මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒක යා වඩල ගන්න ඕනේ නෝන දකිමින් ගන්න ඕනේ. එයා දැන් ඔබට දැන් ඔබ හිතන්නකෝ ඔබ දැන් ප්‍රසන්න මං කිව්වොත් එහෙම ඔබ හිණාවක් ඇති කරගෙන ඒ හිණාවෙන් ශරීරෙම කුල්මත් කරගන්න කියලා ඔබට ඒක පුළුවන් නේ. ලස්සන හිණාවක් ඇති කරන් ඒ සිනාවේ ආස්වාදයෙන් ඔබ කුල්මත් වෙන්න පුළුවන් නේද? ඒ වගේ අර කය සියුම් වෙලා තින්නේ කය නොදැනී ගිහිල්ලා තින්නේ හුස්ම රැල්ල නොදැනී ගිහිල්ලා තින්නේ දැන් ඔබ දකින්නේ ප්‍රීතිය පමණයි. ඒ ප්‍රීතියෙන් මේ ශරීරය මහ නෝන ආස්වාදයෙන් කුල්මත් කරගන්න කියනවා. ආස්වාදේ මෙතන ආනාපාන සතියේ තියෙන ආස්වාදයේ අනිත්‍යභාවය දකින්නේ ආස්වාදයෙන් මේක කුල්මත් කරගන්න කියනවා. ඒ කුල්මත් කරගනිමින් ඒ ප්‍රීතිය දකිමින් 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 කැමැති තාක් ඔබට ඉන්න කියනවා. ඔබට කැමැති තාක් ඉන්න පුළුවන් පැය කාලද භාගෙද පැයද දෙකද කියන කාරණේ අදාළ නැහැ. ඔබට තියෙන ප්‍රීතිය දකිමින් ඒ ප්‍රීතිය විඳිමින් 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 ඉන්න විතරයි. දැන් ඔබ ප්‍රීතිය දකිමින් 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 ඉන්නවා ඒ මොහොතේ නෝනා ඔබ දකිනවා ඒ සුන්දර විඳීම කියන කාරණය මේ ලෝකයේ කිසිම කාම සම්පතකින් විඳින්න බැරි සුන්දරත්වයක්. තේරෙනවද? එතකොට එයා මේ ප්‍රීතිය දකිමින් දකිමින් කැමැතිතාවක් හිටියාට පස්සේ දැන් ඔන්න එතනින් දැන් තව අධියරක් අයින් වෙනවා. එයා ප්‍රීතිය කැමැතිතාවක් වින්දට පස්සේ ප්‍රීතිය දැකීම අතහරිනවා. අයින් කරන මොහොතේම නෝනා එයා තුල දැන් තියෙන සැපේ. තේරෙනවද? දැන් ප්‍රීතියයි සැපේ කලමේ මෙතන තිබ්බ මෙච්චර වෙලා ඈ. නමුත් දැන් ප්‍රීතිය ගැන දැකීම සම්පූර්ණයෙන්ම අයින් කරාට පස්සේ දැන් ප්‍රීතිය නෙමෙයි යාට අරමුණු වෙන්නේ සැපේ. එයා ඒ සැපේ සැපේ කියලා කියන්නේ නෝනා නිරතුරුවම පස්සද්ධිය. සැහැල්ලුව, පාවෙන ස්වභාවය, කයේ නොදෙනී යන භාවය. එතකොට ඒ සැපේ අත්විඳින්න බුදුරයන් වහන්සේ කියනවා කැමැති තාක් ඔබ ජීවත් වෙන්න කියලා. දැන් යාට තුලන් රැල්ල එහෙම නැත්නම් හුස්ම රැල්ල පිළිබඳ යාට දැක්මක් නැහැ. එතනින් ගියාම ප්‍රීතිය පිළිබඳ දැකීමක් නැහැ. දැන් තියෙන්නේ සැපේ ආස්වාදයේ තුල යා ඉන්නවා. සැපේ ආස්වාදයේ කැමැතිතාවක් විඳිමින් විඳිමින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෝනා යාට සුන්දර ආලෝක සංඥාවක් සකස් වෙනවා කියලා. සුන්දර ආලෝක සංඥාවක් සකස් වෙනවා කියලා. ඒ සුන්දර ආලෝක සංඥාව සකස් වෙන මේ නලල්තලයේ ආශ්‍රිතව. තේරෙනවද? මේ නලලට ආශ්‍රිතව තමයි අරමුණු වෙලා තමයි මේ සුන්දර ආලෝක සංඥාව සකස් වෙන්නේ. ස්වාමීන් වහන්ස දැන් ඒ ආලෝක සංඥාවට භවනා යෝගියා ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද ස්වාමීන් වහන්ස? එයා පුරුදු නැති කෙනෙක් නම් එයා තිගස් වෙනවා. මොකද ඒ ආලෝක සංඥාව ඒසා ප්‍රභාස්වරයි. ඒ ආලෝක සංඥාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, එයාගේ හිතේ ප්‍රභාස්වර භාවය. එයා තුලිනුයි ආලෝක සංඥාව මතුවෙන්නේ. එතකොට එයා හරියටම සැපේ කියන ඉලක්කයට ආවනන්න ඕන ආලෝක සංඥාව ශෙනයෙන් එද්දි අනිවාර්යෙන්ම එයා තිගස් වෙනවා. එයා තිගස්සිලා ආලෝක සංඥාව ගැන හිතුවොත් හිතන මොහොතේම ආලෝක සංඥාව දුර්වලයි. මොකද හිතුවනේ හිතන්න බෑ දකින්නයි තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා පුරුදු නැති කෙනා ආලෝක සංඥාව එන මොහොතේම බය වෙනවා, ගැටෙනවා. මොකද්ද මේ උනේ කියලා හිතන මොහොතේම ආලෝක සංඥාව දුර්වල වෙනවා. දුර්වලා කෙනා ආලෝක සංඥාව අවපහ ගන්නවෙනවා. එහෙම නැත්නම් ඒක විකෘති වෙනවා. නැත්නම් ඒක අර කිරිබත් කෑල්ලක් වගේ හැඩයකට එනවා. ඒ එක එක විකෘතීන් බවට පත් වෙනවා. ඒ විකෘතිය කියන්නේ මොකද්ද? අන්න හිතේ දුර්වලභාවය, ප්‍රභාෂරභාවය දුර්වල වෙනවා. ඒ ආලෝක සංඥාව දිස්වන්නේ කොයි විදිහටද ස්වාමීන් වහන්ස? හැඩයක් තියනවද? කොයි ස්වරූපයෙන්ද? නිරතුරු ඒක රවුමක් ආකාරයට තියෙන්නේ. නමුත් ඒ රවුම නෝනා නිකන් පුපුරන ආලෝකයක් එළියට දෙන්නේ. ඒක පුදුමාකාර ප්‍රභාෂරයයි. පළවෙනි පාර දකින කෙනෙක් නම් අනිවාර්යෙන්ම එයක් කලබල වෙනවා. මොකක්ද මේ උනේ කියලා යාට හිතන්න වෙනවා. මොකද ඒ ආස්වාදි තුලනේ මේක එන්නේ. එනිසා ඒ ආලෝක සංඥාව වැටුන මොහොතේ එයාට හිතන්න බෑ මේ මොකද්ද කියලා. ආලෝක සංඥාව දකිමින් එයා ඉන්නවා. තේනද? දැන් මොකද්ද උනේ? සැපය බැහැර වුණා. සැපය බැහැර වුණ තැන දැන් සැපය ගැන නෙමෙයි එයා දකින්නේ, ආලෝක සංඥාව ගැන. දැන් එයා කැමැති තා ආලෝක සංඥාව තුල ජීවත් වෙනවා. කැමැති තා ආලෝක සංඥාව තුල ජීවත් වෙලා දැන් එයාට පුළුවන් දැන් ඇති කියලා හිතුණොත් ආස්වාසේ ක්‍රමානුකූලව වේගවත් භාවය ඇති කරගෙන ආයිමත් ආනාපාන සතියෙන් අර මුල් තැනට එන්න.
එයා ක්‍රමානුකූලව ආස්වාසයේ දිගභාවය ඇති කරගෙන ඒකට එන්න ඕනේ. වේගවත් භාවය ඇති කරගෙන ආව. දැන් ඔතන ඉන්න ඕන ආනාපාන සති භාවනාවේ එක අධියරක් ඉවරයි. රූපාවචර අධියර ඉවරයි. දැන් තමයි නෝන ආනාපාන සතියේ තියෙන තීරණාත්මක නැත්තම් සුවිශේෂීම තැනට දැන් අපි එන්නේ. දැන් මම මේ කියන තැනට එනකම් ආලාර කාලාම උද්දකරාම පුත්තලත් කළා. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියට කරපු දේ තමයි දැන් මම දැන් කියන්නේ. මේක තමයි ආනාපාන සති භාවනාවේ සුවිශේෂීම නිවන් මාර්ගය මතු කළ දෙන්නා වූ අංග තුන. මට සමාවන්න ස්වාමීන් වහන්ස, භාවනාවේ නිවන් මාර්ගය මතු කර දෙන අංග තුන පැහැදිලි කර ගැනීමට මත්තෙන් මට ඔබ වහන්සේගෙන් විමසන්නට හිතෙනවා. මේ ආලෝක සංඥාව භාවනා යෝගියාට දිස්වීමට කොයිතරම් පුළුල් කාල පරාසයක් ගත වෙනවද ස්වාමීන් වහන්ස? නැහැ නැහැ, ඒක එයාගේ පංච නීවරණ යටපත් වුණ ස්වභාවය මත විනාඩි 10කින් එන්න පුළුවන්. එහෙනම් ඒක පුරුල් පරාසයක් කියන්නේ නැහැ. ඒක එක්කනාගේ අත්දැකීම් තුල ඒකට එන්න පුළුවන්. විනාඩි 10ක් තුල එන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේක තමයි නෝනා ආනාපාන සති භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ රහත් ඵලයේ තැනට අපි අරගෙන යන තැන. එතනදි දැන් මොකද්ද කරන්නේ? දැන් එයා ආනාපාන සති අර භාවනාවෙන් පල්ලෙහාට ආවා ප්‍රකමානුකූලව. නමුත් දැන් එයාගේ හිත හොඳට සමාධිමත්. නමුත් ධ්‍යාන මට්ටම් එයා තුල නැහැ. හිත සමාධිමත්. මේ සමාධිමත් හිතෙන් බුදුරජාණන් වහන්සේ කියනවා කාරණා තුනක් දකින්න කියලා. කාරණා තුනක්. මේ කාරණා තුනෙන් මුල් කාරණේ මොකද්ද? මුල් කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඉන්න සමාධිමත් හිතෙන් මේ කුමක්ද උනේ කියන කාරණේ දකින්න කියලා. හේතල් මොකද්ද දැන් මෙතන උනේ කියන කාරණේ දකින්න කියලා. මොකක්ද යා දකින් දකින්නගෙන හිතන්න කියලා. දැන් හිතෙම හිතන්න පුළුවන් ඈ. දැන් දැකීම ඉවරයි. දැන් හිතන්න දැන් තියෙන හිතන තැන මොකද්ද උනේ කියලා හිතන්න කියනවා. එතකොට මොකද්ද උනේ? ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවයක් තිබ්බා. ආස්වාස ප්‍රාස්වාසයේ කෙටිභාවයක් ඇති වුණා. ආස්වාස ප්‍රාස්වාසයේ සියුම්භාවයක් ඇති වුණා. ප්‍රීතිය ඇති වුණා. සැපය ඇති වුණා. අර ආලෝක සංඥාව තුළින් උපේක්ෂාව අන්න යා දැන් නුවණින් දකිනවා. මොකක්ද නුවණින් හිතනවා මෙන්න මේකයි සිද්ධ වුණේ කියලා. දැන් ඒක තමයි පළවෙනි අධියර. දෙවෙනි අධියර බවට පත් වෙන්නේ නෝනා. දෙවෙනි අධියරේදී බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න දැන් තමයි ධ්‍යාන තල වෙන් කළ දකින තැන. එන දැන් මෙතෙන් දෙනකන් ධ්‍යානතල හිතන්න බෑ. දැන් මේ දෙවෙනි අධියරේදී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබ ගත කළා වූ ආනාපාන සති භාවනාව ධ්‍යාන වශයෙන් බෙදලා වෙන් කළ දකින්න කියලා. අන්න දැන් දකින්න තැන. තේන්න හිතන තැන. එතකොට දැන් මේ යෝගාවචරයා දැන් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සති සූත්‍රයට අදාළව අන්න මේ තමන් ගත කළා වූ ආනාපාන සතිය ධ්‍යාන වශයෙන් බෙදනවා. එතකොට ධ්‍යාන වශයෙන් බෙදලා බලන්නේ කොහොමද? දැන් මම ඔබට කිව්වා අර ආස්වාසයේ දිගභාවයේ සියුම් වුණා, කෙටිභාවයේ සකස් වුණා. කෙටිභාවයේ සකස් වෙලා දැන් ඔබට සියුම් ආස්වාස සුරන් රැල්ලක් දකින්නවා. තේරෙන්නේ? ඒක මේ උදරයේ සියුම් නලියන ස්වභාවයේ තියෙනා වූ සියුම්ම සියුම්පත් වුණ තැනක්. ඒ සියුම් භාවයේ දකිද්දී ඔබ තුල මොකද්ද තිබ්බේ? ප්‍රීතියක් තිබ්බා, සැපයක් තිබ්බා. දැන් ඔබට ඕන නම් ප්‍රීතිය ගැන මොහොතක් නතර කරලා මේ හුලන් රැල්ලට හිත යොමු කරන්න පුළුවන්. එතකොට දැන් එතන මොකද්ද තිබ්බේ? සියුම් සුරන් රැල්ලත් ඔබට අරමුණු වෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අන්න නෝනා එතන තමයි පළවෙනි ධ්‍යාන තලය. මොකද පළවෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක සහිත. මොකද ඔබ තාම මේ සිහින් සුරන් රැල්ල දකින්නවා. විචාර විතර්ක සහිත, ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලය. අන්න දැන් තමන් ධ්‍යාන බෙදලා බලනවා. මොකද පළවෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක සහිත. මොකද සියුම් සුරන් රැල්ල තාම අරමුණු වෙනවා. විචාර විතර්ක සහිත, ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලය. අන්න දැන් තමන් බෙදලා දකිනවා. දැන් පළවෙනි ධ්‍යාන තලයෙන් පස්සේ ඔබ මොකද කළේ? දැන් මම ඔබට කිව්වා අර සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. එතකොට දැන් මොකද්ද ඔබ තුල තිබ්බේ? ප්‍රීතිය සහ සැපය. අන්න දැන් විචාර විතර්ක නිරුද්ධ වූ ප්‍රීතිය සැපය සහිත දෙවෙනි ධ්‍යාන තලය. තේරෙනවද? දැන් ආස්වාස්සාව සම්පූර්ණයෙන්ම අයින් කළා. හුස්ම රැල්ල අයින් කළා ඈ. අයින් කළා කොතෙන්ද ආවේ? ප්‍රීතිය සහ සැපයට. එතකොට විචාර විතර්ක රහිත ප්‍රීතිය සැපය සහිත අන්න දෙවෙනි ධ්‍යාන තලය. එතකොට දැන් ඊළඟට මම මොකද්ද ඔබලාට කිව්වේ? දැන් එයාට හුස්ම රැල්ල අරමුණු වෙන්නෙත් නැහැ. ප්‍රීතියත් එයා අයින් කළා. එතකොට අන්න දැන් මොකද්ද උනේ? විචාර විතර්ක රහිත, ප්‍රීතිය රහිත, සැපය සහිත තුන්වෙනි ධ්‍යාන තලය. හරිද? තුන්වෙනි ධ්‍යාන තලය. මොකක්ද තුන්වෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක රහිත, නැති ප්‍රීතියක් නැති සැපය සුඛය සහිත තුන්වෙනි ධ්‍යාන තලය. දැන් එතකොට දැන් යා සැපය තුල කැමැතිතාක් ආස්වාදයේ විඳලා විඳලා ඊළඟට යාට මොකද උනේ? සුන්දර ආලෝක සංඥාව සකස් වුණා. සියල්ලම දැන් යාට අතහැරුණා. තේරෙනවද? දැන් මොනවද අතහැරුණේ? විචාර විතර්ක, ප්‍රීති, සැප, නිරුද්ධ වූ උපේක්ෂාව සහිත හතරවෙනි ධ්‍යාන තලය. ඒ තමයි අර ආලෝක
සංඥාව. එහෙනම් දැන් එයා දැන් අන්න නෝනා බලනවා මෙන්න දැන් එයා ධානය බෙදලා බැලුවා. බුදුරජාණන් වහන්සේ කියන එක බලන්න කියලා. ඒතොර ඒක බලන්න අපි කලබල වෙන්න ඕනේ. මේ තැනට එනකම් අපි ඉන්න ඕනේ. මේ තැනට එනකම් භාවනාවෙන් බැහැර වෙලා අර දෙවෙනි අධීරයට එනකම් අපි ඉන්න ඕනේ. දැන් දෙවෙනි අධීරයේදී අපි ධානයතල බෙලලා බැලුවාට පස්සේ මෙන්න බුදුරජාණන් වහන්සේ තුන්වෙනි අධීර මේ ආනාපාන සතියේ සුවිශේෂී විදර්ශනාමය අවධියට අපි වරන් යනවා. ඒ සුවිශේෂී විදර්ශනාමය අවධියේදී අපි මොකද කරන්නේ? එයා දැන් මේ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයන් මතු කරලා ගන්න භාවනාව බවට පත් කරනවා. දැන් මෙතන තමයි අපිව කෙලින්ම උතුම් රහත් ඵලයට මේ ආනාපාන සති භාවනාව වරගෙන යන්නේ. සෝවාන් ඵලයට රහත් ඵලයට. එයා දැන් මේ ආනාපාන සති සමාධිය මේ ධ්‍යාන සමාධිය නෝනා එයා දැන් සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් මතු කළ දකින්නවා. එයා මතු කළ දකින්නේ මොකද්ද? එයා අර සමාධිමත් හිතෙන් දැස් දෙක පියා දැන් ධ්‍යාන මට්ටම් වල නෙමෙයි ඉන්නේ. ධ්‍යාන වලින් බහැලා. එයා අර සමාධිමත් හිතෙන් දැන් දකින්නවා මේ මොහොතේ නිරේතුරු මෙයා දකින්නවා මේ මොහොතේ මා තුල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ සෑම ධ්‍යාන තලයක්ම සකස් වුණේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. මේ රූපය නිත්‍යද අනිත්‍යද? එයා රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේම මේ ධ්‍යාන තල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි කියලා දකින වෙලාවෙම කායානු සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායනුපස්සනාවේ අනිත්‍යභාවය දකිනවා. අන්න කායනුපස්සනම මතු කළගත. ගෞරවනීය ස්වාමීන් වහන්ස, රූපේ අනිත්‍යතාවය දකින්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස? මෙහිමයි රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන තැන්දිම නොවන අපි තුල එකපාර්ත චිත්‍රයක් එන්න ඕනේ. ඒ චිත්‍රය තුල මරණානුස්සතිය අසුභය පිළිකුල මේ සියල්ල මේ චිත්‍රය තුල තියෙනවා. ඒක පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්නේ නැත්නම් ඒක හැමිට පුරුදු වෙන්නේ. තේන්නාද? දැන් අනිත්‍යයි කියලා රූපේ අනිත්‍යයි කියලා දකිද්දිම ඒ චිත්‍රයටම අර සියල්ල මේකට ගොනු වෙනවා. දැන් දස දිශාවේම සත්‍යෝ සුවපත් වේවා කිව්වහම උතුරු දිශාවේ දකුණු දිශා මෙහෙම කියේ කියන්න ඕනේ නැහැ. මුලින් කියේ කියන්න ඕනේ. නමුත් මේක කියලා පුහුණු වුණාට පස්සේ නෝනා දස දිශාවම කියද්දී අර චිත්‍රය එකපාරට ඇවිල්ලා. අර සස්වේග දිව්‍යතල බ්‍රහ්මතල නිරය දක්වා දස දිශාවම ඇවිල්ලා. එතකොට ඔබට තියෙන්නේ සුවපත් වේවා කියන්න විතරයි. එහෙනම් අර චිත්‍රය එතෙන්ද චිත්‍රය ඔබ ගන්න ඕනේ. එතකොට දැන් ඔබ දැන් මෙතනදී යන තුන්වෙනි අධිරේදී බලනවා මේ සමාධිය වැඩුණේ රූපේ ඇසුරු කරගෙනයි. මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියන දකින වෙලාවේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ කායානුපස්සනාව මතු කරගත්ත වෙනවා. ඊළඟට ඔබ දකිනවා මේ භාවනාවට යොමු වෙච්ච මොහොතේ පටන් මම මේ හතරවෙනි ධ්‍යාන තලය ඇති කරගන්න මොහොත දක්වා මා තුල වැඩුණේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂාසගත වේදනාවක්ද? සැප වේදනා සහ උපේක්ෂාසගත වේදනා දෙකම මා තුල වැඩුණා. එතකොට මේ සැප වේදනා දුක් වේදනා නිත්‍යද අනිත්‍යද? අන්න අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දැක්කා. එහෙනම් බලන්න මේ කායානුපස්සනාව අපි තුල දැන් වැඩුණේ වේදනානුපස්සනාව අපි තුල වැඩුණේ සිතුවිලි ඇසුරෙන් පංච උපාදානස්කන්ධයක් ඇසුරෙන්මයි. ඒ සිත අනිත්‍යයි කියලා දකින මොහොතේම අන්න චිත්තානුපස්සනාව වැඩුණා. දැන් මේවා සිතුවිලි හැටියටනේ අපි දැන් දැක්කේ නේද? සකස් වෙන මේ සිතුවිලි නිත්‍යද අනිත්‍යද? දැන් ඔබ වේදනානුපස්සනාව අනිත්‍යයි කියලා දැක්ක සිත නිට්ටේද අනිත්‍යද? ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ අන්න චිත්තානුපස්සනාව දකිනවා සතර සතිපට්ඨාන ධර්මයෙන්. ඊට පස්සේ ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව වඩපු කාලයේ පුරාවට මාතුල සකස් වුනේ පංච නීවරණයක්ද සප්තබොධ්‍යංගයක්ද? ඒ සප්තබොධ්‍යංග නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින වෙලාවේ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව ධම්මානුපස්සනාව ඔබ අන්න ආනාපාන සති තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරලා ගත්තා. නිවන් මාර්ගය මතු කරලා ගත්තා. විදර්ශනා නුවණ මතු කරලා ගත්තා. රූපේ වේදනාවේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. ඊළඟට ඔබ මොකද කරන්නේ? මේ ආනාපාන සති භාවනාව තුලින් ඕනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. දැන් මුලින්ම ඔබ දැක්කේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය. දැන් ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්නේ කොහොමද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ සමාධිමත් හිත සකස් වුණා වූ මේ ප්‍රීතිය පස්සද්ධිය සකස් වුණා වූ සැපේ උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි. දකින මොහොතේම ඔබ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව පුරාවට මාතුල වැඩුණා වූ සැප වේදනාවන් සහ උපේක්ෂාසගත වේදනාවන් අනිත්‍යයි කියලා මොහොතක් දකින වෙලාවේ ඔබ පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා.
ඊළඟට ඔබ දකිනවා නිරේතුරුව මේ ආනාපාන සති භාවනාව තුළ කොච්චරනම් සංඥාවන් හඳුනා ගැනීමන් සකස් වෙන්නේ නැද්ද? මේ මෙන්න දැන් ආස්වාසයේ දිගභාවය, මෙන්න කෙටිභාවය, මෙන්න නිරුද්ධ වුණා, මෙන්න ප්‍රීතිය, මෙන්න සැපය, මෙන්න පළවෙනි ධානය, මෙන්න දෙවෙනි, මේ ආකාරයෙන් ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අන්න අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. මේ මොහොතේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ තුල වැඩුණා වූ මේ කුසල් සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයට අදාළව අනිත්‍යභාවය දකිනවා. ඒ මේ ආනාපාන සති භාවනාව තුළ ඔබ තුල වැඩුණා වූ යම් විඥානයක් විශේෂ වූ දැනීම, මේක පළවෙනි ධානය, මේක දෙවෙනි ධානය, මේක තුන්වෙනි ධානය, මේක හතරවෙනි ධානය, මේක සැපය, මේක ප්‍රීතිය, මේක උපේක්ෂාව කියලා විශේෂ වූ දැනීම, මුලින් අපි විශේෂ වූ හඳුනා ගැනීම දැක්කේ. මේ විශේෂ වූ දැනීම නිත්‍යද අනිත්‍යද? එහෙනම් නෝනා, මේ විශේෂ සෑම දැනීමක්ම අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන විඥානස්කන්ධයේ අනිත්‍යභාවය අන්න බලන්න. ආනාපාන සති භාවනාව තුළින් අපි මුලින් සතර සතිපට්ඨානයන් මතු කළ දැක්කා. දැන් දෙවනුව මොකද දැක්කේ? වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ ගත්තා. ඊළඟට යා දකිනවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කාට පස්සේ මේ ආනාපාන සති භාවනාව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට යා ගලපලා දකිනවා. එයා දකිනවා අතීතේ මං සම්මා සම්බුද්ධ ශාසනවල පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා කොයි සානම් ධ්‍යාන සකස් කරගන්නේ නැද්ද? කොයි සානම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉන්නේ නැද්ද? මේ සකස් වුණා වූ සෑම ධ්‍යානයක්ම සකස් වුණේ රූපයක් ඇසුරෙන්. ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දී අතීත පංච උපාදානස්කන්ධයට අදාළව රූපස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. එයා දකිනවා අතීතේ මං ආනාපාන සතිය මේ ධ්‍යාන පුහුණු කරලා කොච්චර සැප වේදනාවන් උපේක්ෂාසහගත වේදනාවන් විඳින්නේ නැද්ද? මං රූපාවචර බ්‍රහ්මතලවල අරූපාවචර දප්පුදකුණල කල්ප ගණන් එරමිනිය ගොතාගෙන මේ උපේක්ෂාවේ වේදන විඳීම විඳින්නේ නැති ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වුණා කියද්දී අතීත පංච උපාදානස්කන්ධයට අදාළව වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා දකිනවා අතීතේ මං කොච්චරනම් මේ ධ්‍යාන මට්ටම් සකස් කරගෙන කොයිසම් හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? මෙන්න මේක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන කියලා හඳුනාගත්තා. මේක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල කියලා හඳුනාගත්තා. මෙන්න මං එර්ධියෙන් ගමන් කරනවා කියලා හඳුනාගත්තා. මේ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකින මොහොතේ අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව අතීත සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා අතීතයේ ආනාපාන සතිය පුහුණු කරලා යම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලෝ ඉපදුනා නම් නෝනා, එහෙමනම් නිරේතුළුවේ සකස් වුණා වූ කුසල් සංස්කාරයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. ඒ අනිත්‍ය වුණා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිද්දී එයා අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව නොවනා සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේම එයා අතීතයේ ආනාපාන සති භාවනාව වඩලා කොච්චරනම් විශේෂ වූ දැනීම් ඇති කරගන්නේ නැද්ද? මෙන්න නිත්‍ය වශයෙන් එයා ස්ථිර වශයෙන් දකිනවා මේක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන කියලා. මේක තමයි රූපාවචර බ්‍රහ්මතලයේ අරූපාවචර බ්‍රහ්මතලයේ, මේකයි සමාධිය උපේක්ඛාව, මේකයි ප්‍රීතිය සැපය කියලා ස්ථිර වශයෙන් දකිනවා. මේ විඥානයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව අතීත විඥානස්කන්ධයේ අනිත්‍යභාවය දැන් යා මොකද්ද කලේ? මුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා. දෙවෙනුව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා. මේ දෙක තුලින් දැන් යා නුවණින් දකිනවා වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් ආනාපාන සති භාවනාවට අදාළව, ආනාපාන සති භාවනාවට අදාළව අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමානයත් අතීතයත් අනිත්‍ය නම් එයා ධ්‍යාන පිළිබඳව අනාගත පංච උපාදානස්කන්ධයකට බැඳෙන්නේ නැහැ. එයා ධ්‍යාන සකස් කරගනිමින් නිරේතුරේ ධ්‍යානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා ධ්‍යානයන්ගේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා ආස්වාදයේ තුල ධ්‍යාන මට්ටම් සකස් කරගෙන ඒ ආස්වාදයෙන් බහින මොහොතේම එයා ඒ සියල්ල සියලුම දේම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට ගලපනවා. එයා ධ්‍යාන මට්ටම් තුල ඉන්නේ නිරේතුරුවම ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොතේම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. දැන් එයාට රූපාවචර බ්‍රහ්මතලය කියන දේ සිහිපත් වෙද්දී එයා දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට දැන් අරූපාවචර බ්‍රහ්මතල ගැන සිහිපත් වෙද්දී එයා ඊළඟ චිත්තයෙන් දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සිහිපත් වෙද්දී එයා දකින්නේ මේවා අනිත්‍ය වූ දේවල් කියලා. අන්‍යා වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. එයා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඒ නිසා කවදාක්වත් එයා නැවත ධ්‍යාන නිසා නෝනා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳීම නැහැ. අන්‍යා මේ භවයේ නිරෝධය වුණා, නිරුද්ධ වුණා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා.
එනිසා නෝනා දැන් ඔතන තමයි නිරේතුරුවම ආනාපාන සති භාවනාව තුලින් අපි උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න තැන. ඒතර මම දැන් ආනාපාන සති භාවනාව මේ ආකාරයෙන් දේශනා කළත් මගේ භික්ෂු ජීවිතේ මං අඩුවෙන්ම ජීවිතයට එකතු කරගත්ත භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. මොකද අඩුවෙන්ම ජීවිතයට එකතු කරගත්තා කියන්නේ මොකද මගේ ඉලක්කය උනේ රූපය. තේරෙනවද? හුස්ම කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? එනිසා මං නිරේතුරුවම රූපය ඉලක්ක කරගත්තා වූ රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඉලක්ක කරගත්තා වූ භාවනාවන් තමයි මං මගේ ජීවිතේ වැඩියෙන්ම පුහුණු කරේ. කායන පස්සනාවට අදාළව